ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයේ නවදහනේ පුවත් සිරස්තල වෙත ජනතාවගේ කුසගින්න නිවන්න ජනපති සටනට එන රනිල් සමට සමාන නීති හදන්න යන අනුර පාස්පෝර්ට් එක අරන් කොට්ටේ යට තියාගන්නවද දුන් අල්ලනවද රට යනවද කියන එක තීන්දුව කිරීම ජනතාවගේ අයිතියක්. එහෙම නැතුව ඒක ඇමති ටිරාන්ගේ අයිතියක් නෙවෙයි කියලා අද ටෙලිවැකියෙන්. දැන් අවධානය දේශීය පුවත් වෙත. තමා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ කුසගින්න නිවීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ කොළඹදී පැවති කාන්තා අපේ බලයේ නැමැති සමුළුවට එක්වෙමුණුයි. මෙරට පුරුෂයන්ට හිමිතැන කාන්තාවටද ලබා දීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කාන්තා අපේ බලයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී කාන්තා සමුළුව පැවැත්තුනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. මේ මොහොතේ රූපවාහිනී ඉදිරියට ගිහිල්ලා බංග්ලාදේශයේ තත්ත්වය බැලුවානම් ෂෙක් හසීනා මැතිනිය රටින් පිටුහල් වුණාට පස්සේ ඒ රටේ සිද්ධ වුණේ මහා විනාශය. මිත්‍රවරුනි, මුළු බංග්ලාදේශයේම ගිනි ගොඩක් බවට පත් වුණා. අද බංග්ලාදේශය රනිල් වික්‍රමසිංහන් වැනි නායකයෙකු සොයමින් සිටිනවා. මේක බාරගන්න හිටියේ නෑ කවුරුවා. මාලිමා යන්තරේ සූත්‍ර පුංචල බල බල හිටියා වටපිට. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක දැංකයි වාරු ගැහුවට එදා ගිහිල්ලා හැංගුණා. හුස්ම ගන්න බැරුව හිටියා අපිට. හුස්ම පොදක් දුන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. ඔබයි අපේ ශක්තිය. තමාරු මගෙන් අහනවා, ඇයි මං නිර්පාක්ෂික අපේක්ෂකෙක් හැටියට එන්නේ කියලා. බඩගින්න නිර්පාක්ෂිකයි. මං සජිත්ට කිව්වා, අනුරට කිව්වා, එන්න මං එක්ක යන්න. අපි මේ රටේ ජනතාවට උදව් කරමු. එන්න බෑ කිව්වා. මට උදව් කරේ කාන්තාවන් 3 දෙනෙක්. නිර්මනා සීතාරාමන්, ජැනට් එලන්, ක්‍රිස්ටලීනා ජෝජවීය. ওই 3 දෙනා උදව් කරේ නැත්නම් අපි කොහෙද ඉන්නේ? මට පෝර නැතිව තිබුණද්දි මං තවත් කාන්තාවකට කතා කරා. ඇමරිකාවේ සමන්තා පවර්ස් 2021 වාණිජ බැංකුවල උකස් කරපු රත්තරන් වල වටිනාකම බිලියන 250යි. අද බිලියන 500 පැනලා. ඒ නිසා තමයි ලකේ වඩු අපි සහන දුන්නේ කාන්තාවන්ගේ රන් ආභරණ පිළිබඳව. IMF ගිවිසුම සංශෝධනය කරනවලු. ක්‍රිස්ටලීනා ජෝජියාව කාන්තාව උදව් කරපෙක අයින් කරනවා. මේ මුදල් නැති වුණොත් මොකද්ද කරන්නේ? මං කාන්තාවන් නමතක කරේ නෑ මේ කාලෙදි. කාන්තාවන් බලගැන්වීමේ පනත අපි අනුමත කළා තියෙනවා. දැන් මං ඉන්නේ බහුතරයේ ප්‍රශ්න අරගන්න. කාන්තාවන්ට පිරිමි වාගේ එක සමාන අයිතිවාසිකම් ලබලා දෙන්න. තම රජයක් යටතේ සැමට සමාන නීතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. මල්වානි පැවති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ. මල්වාන මුස්ලිම් සහෝදරත්වයේ හමුව ඊයේ පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි. නීතිය ඉදිරියේ සෑම සමානයි. ඒක තමයි නීතියේ මූලධර්මය. හැබැයි අපේ රටේ නීතිය ඉදිරිපිට හැමදේම සමානද? සමාන නම් ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේ ඉන්න විදියක් නැහැ. රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය දරන්න විදියක් නැහැ. ප්‍රසන්න රණවීරලා පාර්ලිමේන්තුවේ ඉන්න විදියක් නැහැ. මෙච්චර වෙලා තියෙන තාම හැදිලා නැති බව කටුනායකෙක් දකින්නදී සේවකයට ගහනවා. ගාලා වෙලකේ නමුකද්ද? මට කේන්ති ගියා හොම්බඩ දෙකක් යන්න. රට ඇමතිවරු නීති ඒගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්නේ නෑ. හැම දිනාටම නීති ඊටු කරන රටක් ඕනා. අන්න ඒක හදන්නේ ජාතික ජනබලවේගය. පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රධානියා පොලිස්පති. හැබැයි ශේෂ්ඨාධිකරණ නියෝගයක් දුන්නා මොකද වෙන්න ඕන? එතුමාගේ වැඩ තහනම් කරන්න කිව්වනම් වැඩ බලන්න ජේෂ්ඨ නිලධාරිය පත් කරන්න. එතන මොකද වෙන්නේ? පොලිසිය දුවනවා. දැන් දේශබන්දු නැතුව පොලිසිය දුවන්නේ නැද්ද? අපි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. දේශබන්දු මහත්තයාට හදිසිය කරදරයක් වුණොත් පොලිසිය ඉවරද එතන? එහෙම වෙන්න බෑ. එදා දේශබන්දු මහත්තයාට අධිකරණ තීන්දුවට හිස නමලා නියෝජ්‍ය පොලිස්පතිවරේ පත් කරලා පොලිසිය දුවන්න පුළුවන්. හැබැයි එතකොට පොලිසිය කරන්නේ මොකද්ද? පොලිසියට තියෙන වැඩ. දේශබන්දු මහත්තයා හිටියොත් රනිල්ට තියෙන වැඩත් කරලා දෙනවා. ආණ්ඩුවට ඕන වැඩ කරන්න තමයි එයා වුණා. එහෙනම් අපි පොලිසිය මාතුරුන්ට නිසි මාරුවීමේ පටිපාටියක්, නිසි උසස් වීමේ පටිපාටියක්, නීති ඉටු කිරීම සඳහා කරන මෙහෙට සම්මාන දෙන කරේ තියෙන පටිය, කරේ තියෙන තරුව, පපුවේ තියෙන පදක්කම, අතේ තියෙන පටියට ගෞරවය ලැබෙන වෘත්තියක් වට පොලිස් දෙපාර්තමේන්තුව පත් කරන ජාතික ජනබලවේගය. මොකක්ද නම වෙන්නේ?
වාඩි කරවලා පස්සේ පසුත විල වැඩක් නැහැ. මොකද එතකොට ඒගොල්ලන් අතට සුක්කානම ගිහිල්ලා ඉවරයි. දැන් අපි වාඩි කරවන්න කලින් තීන්දුව ගන්න ඕන. ඒ නිසා එළබෙන ජනාධිපතිවරණයදී ජාතික ජනබල වේ විජයග්‍රහණය කරවන්න. වෙනුවෙන් තමුන්වහන්සේලා සිදු කරන එකතු වෙන්න කියලා ආරාධනා කරමි. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 553 වෙනි ටෙලිවැකිය. ලියන්න හිතාගෙන හිටියේ හිල්ටන් ගේම් එක ගැන. නමුත් දැන් ලියන්න උනේ පාස්පෝර්ට් ගේමමයි. හොඳේ ඔබ දන්නවා අපේ රටේ ආගමන විගමනේ රටට එන සංචාරකයන්ට වීසා නිකුත් කිරීම හරි අපූරුට කරගෙන ගියා. VFS Global කියලා සෙට් එකකට අපේ රටේ වීසා නිකුත් කිරීමේ බලය දෙන්න ගියා. මේ ලෝකේ කිසිම රටක් තමන්ගේ රටේ දේශ සීමා බලය අල්ලපු රටේ සුරුට්ටු කඩේකට බාර දෙන්නේ නැහැ. හොඳේ ඒ ජාතිය වැඩක් තමයි ඔය VFS Global එක හරහා කරන්ට ගියේ. හරිය ඒ වැඩේට අතගහපු දවසෙම අපි ටෙලිවැකි වලින් ලිව්වා මේ ප්‍රශ්නය ගරු අධිකරණයේ දක්වා ගියා. අද ගරු අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරලා තියෙනවා VFS වීසා ක්‍රමයට එරෙහිව. දැන් ඒක අපි පැත්තකින් තියමු. ඊට පස්සේ හොඳට තිබුණු පාස්පෝර්ට් එක විනාශ කළා. හරිද? සාමාන්‍යයෙන් දිනකට පාස්පෝර්ට් 3-4000ක් නිකුත් කරපු පාස්පෝර්ට් කන්තෝරුව අද නිකන් සුනක තත්වයට ඇදවැටලා අවසන්. මෙන්න මේ ගේම මොකක්ද කියලා අපි ටෙලිවැකි කීපයකින්ම හෙළි කළා. මෙතෙක් නිකුත් කළ පාස්පෝර්ට් එක ලංකාවට ගෙන්වේ එපික් කියන සමාගම. මේ සමාගම ඔය දැන් මේ අපේ අතේ තියෙන පාස්පෝර්ට් එක ගෙන්වේ ඉන්දුනීසියාවේ ආණ්ඩුවේ මුද්‍රණාලයකින්. ලංකාවේදී අදාළ දත්ත ඇතුළු කරන ක්‍රමය ඒ සිස්ටම් එකත් මේ සමාගමම දේශීය වශයෙන් නිර්මාණය කළ එකක්. එතකොට 2003 සිට හරියට පාස්පෝර්ට් එක දුන්නා. එක් දින සේවාවත් හරියට සිද්ධ වුණා. ආණ්ඩුව මේ අර එක් දින සේවාවට වැඩියෙන් මුද ලුත් ගත්තා. දැන් මේ ළඟදී ඊ පාස්පෝර්ට් එකක් දෙන්න වැඩක් සෙට් කළා. හරිද? ඒ ඊ පාස්පෝර්ට් එක දෙන වැඩේදී එකම විදේශ සමාගමකට විතරක් ටෙන්ඩරේ දාන්න පුළුවන් වෙන විදිහට වෙනම ගේමක් සෙට් කළා. ඒ ගැන තව දවසක කතා කරන්න තරම් අපි ගාව තොරතුරු තියෙනවා. මේ සමාගම අර ඊ පාස්පෝර්ට් එකට ටෙන්ඩරේ අරගෙන දැන් අද කියනවා සිස්ටම් එකක් ඒ පාස්පෝර්ට් එකයි ඒ චිප් එකට දත්ත ඇතුළත් කරන සිස්ටම් එකයි දෙකම උන්දලගෙන් දැන් ගන්න ඕනේ කියලා. හරිද? දැන් එතකොට තව ඩොලර් මිලියන ගාණක් ඒ වැඩේට ගෙවන්න ඕනේ. හරිද? දැන් ඒ වැඩේ එහෙම වෙද්දී මෙතෙක් පාස්පෝර්ට් ගෙනාපු ප්‍රමාණ හරියට ඕඩර් කළේ නැහැ. හරිද? අද පාස්පෝර්ට් කන්තෝරුව අරන් හිටියට වැඩක් නැහැ. මොකද අර පරණ පාස්පෝර්ට් දැන් නැහැ. දැන් මාසයක දෙකක ඉඳලා හැම මිනිස්සෙක්ම මෙතන දුක් විඳිනවා. මොකද තියෙන ප්‍රමාණය චුට්ට චුට්ට දවසට 100යි 200යි 300යි. හරිද? 3-4000 නිකුත් කරපු පාස්පෝර්ට් කන්තෝරුව අද 2-300ට වැටිලා. හරි. ඇයි? මොකද පරණ විදිහට පාස්පෝර්ට් ඕඩර් කළේ නැහැ. ඊ පාස්පෝර්ට් එකක් නැහැ. වෙනදා දුන්නු පාස්පෝර්ට් එකක් නැහැ. අල්ලපු අත්තක් නැහැ. හපුවත්තත් නෑ. එහෙම තියෙද්දි ඔන්න අද අර මේ පොලිස් ඇමති ප්‍රෙස් එකක් තියලා කියනවා. අහලම බලන්න කොහොඳයි. අපි දවසකට 900ක් ඉෂූ කරනවා. ඒ 1000කට වෙනකන් අපි ඉඩ තියලා තියනවා හදිස්සියව. ඇත්තටම යන්න තියන අය ඒගොල්ලන්ට අපි ඉෂූ කරනවා. නැත්තම් දවසකට 3000-4000 ගන්නවා. දැන් මම තව එකක් කියන්න ඕනේ. අපි මෙතෙක් කල් ඉෂූ කරපු පාස්පෝර්ට් වලින් 123යි පාවිච්චි කරලා තියෙන්නේ. 123යි පාවිච්චි කරලා තියෙන්නේ. අනිත් පාස්පෝර්ට් අරගෙන තියෙනවා. හැබැයි පාවිච්චි කරලා නැහැ. ඉතින් මං අද මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අත්‍යවශ්‍ය නම් විතරක් මේ මාස දෙකේ පාස්පෝර්ට් එක ගන්න. එහෙම නැත්නම් ඔක්තෝබර් මාසෙ වෙනකන් ඉන්න. අලුත්ම පාස්පෝර්ට් එකක් ඔක්තෝබර් මාසෙ ලැබෙනවා. පාස්පෝර්ට් එක මිනිස් මූලික අයිතිවාසිකමක්. හරිද? ඒක අරන් කොට්ටේ යට තියාගන්නවද දුන් අල්ලනවද රට යනවද කියන එක ජනතාවගේ අයිතියක්. හරිය? ගන්න මිනිස්සුන්ගේ අයිතියක්. පාස්පෝර්ට් එක ගත්තු අයගෙන් පාවිච්චි කරලා තියෙන 123ක්ද නැද්ද කියන එක ඔබට අදාළ නෑ මිස්ටර් ටිරාන්. හොඳේ. මොකද අපි හැමෝම පාස්පෝර්ට් අරන් තියෙන්නේ ආණ්ඩුවට ගාස්තු ගෙවලා පිනට නෙවෙයි. හොඳේ. මේ හැම පාස්පෝර්ට් එකකින්ම ආණ්ඩුව ආදායම් ලබනවා.
ලබනවා හරිය ඔබ මේ රටේ ਸਰව බලධාරි දෙවියන් නෙමෙයි ඒ වගේව තීන්දු කරන්න හරිය එක වෙලාවක බය නැතුව වෙඩි තියන්න කිව්වා කියලාත් අපිට මතකයි හරිද මම පෙනී සිටිනවා කිව්වා නමුත් එදා අපි වහට කිව්වා හරි වැරදි තීරණය කරන්නේ ගරු අධිකරණයේ මිසක් වෙඩි තියන්න ඕඩර් දෙන ඔයා නෙමෙයි කියලා හොඳේ එතකොට වෙඩි තියලා හිරේ විලංගුවේ ළඟින් වෙන්නේ තියපු පොලිස් නිලධාරියටම තමයි හරිය ඒක අපි එදා ලිව්වා දැනුත් මේ ඔක්තෝබර් මාසෙ වෙනකන් තමුන්ලට ඕන විදිහටද මේ රට යන නොයන එක තීන්දු කරන්න ඕනේ ඈ පාස්පෝර්ට් එක තීන්දු කරන්න ඕනේ හොඳ වෙලාවට තමුන් දොස්තර කෙනෙකු උනේ නැත්තේ එහෙම වුණා නම් මාර වැඩේ වෙන්නේ මොකද අපි හිතමුකෝ නිකමට හරි මලබද්ධයේ තියෙන රෝගියෙක් ආවා කියලා මලබද්ධයට ප්‍රතිකාර කරනවා වෙනුවට නේද තමුන්ලා වගේ දොස්තර කෙනෙක් හිටියනම් කියාවි දැන් ඉතින් ඔයාට වැසිකිලි කැසිකිලි යන්නෙත් නැති නිසා කෑමත් ඕනේ නැහැ ඔහෙගේ කටත් මහලා දානවා කියලා හරිය ඒ නිසා රටට විහිළු සපයන්ට එපා පාස්පෝර්ට් කන්තෝරුව අපායක් කරපු ඔයත් ඔය ඉලුක් පිටියලත් ගෙදර යන්ටම අවශ්‍යයි ගිහිල්ලා පුළුවන් නම් මොලේ ඇති මිනිස්සෙකුට ඔය පාස්පෝර්ට් වැඩේ බාර දෙන්න කියලා අද ටෙලිවිකේ මතක් කරන්නේ රටේ ජනතාවගේ අවශ්‍යතා ජනතා ඡන්දයෙන්වත් පාර්ලිමේන්තු ආවේ නැති ලිස්ට් එකෙන් ආපු ඔයාලට තීන්දුව කරන්න බැරි බව මතක් කරමිනුයි ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.